කියවපු අර අන්තරාපරිනිබ්බායි අවස්ථාව ඒ කියන්නේ එහෙම අන්තරාපරිනිබ්බායි නෙමෙයි අන්තරා භවය. ඔව් අන්තරා භවය ලෙස කය අත්හරින උත්මේ උත්මයන්ගෙන් ධාතු ඇතිවීමක් සිදු වෙනවාද? මොන ධාතු කියලා දහන්න? අංගවල රූප ලෝකයක් නැහැ එතන කියලා. ඒකයිල නාම භවයක්. ඒ කියන්නේ විඥාන ධාතු පමණයි පවතින. හොඳයි. මොකද මං හිතන්නේ මහත්මයාට තව පැහැදිලි කරගෙන ඉමු. දැන් අර අපි ගත්තොත් එහෙම අරූපාවචර බ්‍රහ්මතලයේ කියන එකේ තියෙන මන ආයතනයයි ධම්ම ආයතනයයි විතරයිනේ. ඒ. එතන පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතුන්ගෙන් සකස් වීමක් නැහැ. අරූප ලෝකයේ තුලම ඒක विद्यमान වෙනවා. මෙතන පවතින්නේ රූපය අත්හැරීමක්. රූපයක් නැහැ. නාම භවය කියලා කියන්නේ වේදනා සංඥා සංකාර විඥාන විතරයි. ඒ මට්ටමින් පිහිටිය తాවකාලික පැවැත්මක් අන්න අර ඉතුරු වෙලා තියෙන සංයෝජන ටික සිඳෙනකම්. ඒක ඇවිල්ලා අර ඉන්ද්‍රිය ධර්ම පූර්ණ නොවීමේ විපාකේ. ඒ විපාකේ ගෙවුවට පස්සේ ඉන්ද්‍රිය ධර්ම පූර්ණ වෙනවා. එතකොට මොකද වෙන්නේ? ගොඩක් වෙලාවට සමසීසී කියන මහරහතන් වහන්සේලා කොටසට වැටෙනවා. ඒ කියන්නේ ඒ භවය අවසන් වෙනවත් එක්කම පරිනිර්වාණයටපත් වෙනවා. මොකද එතනින් එහාට ගෙනියන්න නැවත කිසිම ආකාරයක සංයෝජනයක් නැහැ. නැවත මොකද උප්පත්තියකට ආය යන්න නම් ඒ මරණයෙන් කෙලවර වෙන ඒ මරණයේ කෙලවර කියන්නේ ඒ ජීවිතය අවසන් වෙනකොට නැවත උප්පත්තියකට යන්න නම් උප්පත්ති සංයෝජන තියෙන්න ඕන. උප්පත්ති සංයෝජනත් නැත්තම් ඉතුරුලා තියෙන්නේ මාන භවරාග අවිජ්ජා කියන අනුසයන් විතරක් නා. ඒ ජීවිතයේ කෙලවර වෙනකොට අන්නර භවරාගේ ඉතුරු වීම විපාකයක් හැටියට තමයි අන්තරා භවයේ පිහිටන්නේ. අන්තරා භවයෙන් අවසානයටපත් වෙනකොට මොකද වෙන්නේ? නැවත පිහිටන්න තැනක් නැහැ. ඒ නිසා පරිනිර්වාණයටපත් වෙනවා. දනිෂ් මහත්මයා මොන හරි පැහැදිලි කරගන්න තියෙනවද ඒකෙන? ඔව් ස්වාමීන් වහන්ස මේ මම එතනින් අදහස් කළේ ස්වාමීන් වහන්ස දැන් ඒ උතුමන් වහන්සේ මේ රහත් භවයටපත් වෙලත් නැහැ. ඒ වුණාට කයින් අයින් වෙලා මේ අර තත්ත්වෙට විතරක් පත් වෙනවා. එතකොට මේ කයෙන් අයින් වෙද්දි ඒ කය මත මේ සතරඤ්ඤ ධාතුන් නැති වෙන වගේ දෙයක් වෙනවද කියන එක තමයි මම අදහස් කරේ. ආ හොඳ ප්‍රශ්නයක්. ඔබතුමා ඒක අහන්නේ නේද? එතකොට ඒ කයට ඒක අදාළ නැහැ. මොකද ඒ කය දරාගෙන නෙවෙයිනේ අරිහත් ඵලයේ පූර්ණ වෙන්නේ. ඔව්. එතකොට ඒ කය අරිහත් මාර්ග අනුගාමිකයා. ඉතින් අරිහත් මාර්ග අනුගාමික කියන්නේ අරිහතුන් වහන්සේ නෙවෙයි කියන්නේ අරිහත් ඵලය පූර්ණ වුණේ නැහැ. ඉතින් ලෝකේ සම්මත කරගන්න පුළුවන් සම්මුතික වශයෙන් ඕනනම් උන්වහන්සේ අරිහතුන් වහන්සේ කෙනෙක් කියලා. මොකද එතනින් එහාට පැවැත්මක් නැති නිසා අන්තිම දේහය නිසා. ඔව්. ඒ අර්ථින් රහතන් වහන්සේ කෙනෙක්ගේ ශරීරයක් හැටියට සලකන්න පුළුවන්. නමුත් ඒ කය තුලදී නෙමෙයි අරිහත් ඵලයේ පූර්ණ වෙන්නේ. ඒ නිසා ඒ කය අරිහත් මාර්ග අනුගාමිකයාගේ කය මිසක් අරිහතුන් වහන්සේගේ කය නෙවෙයි. නමුත් එතනින් එහාට ආයේ කයක් නැති නිසා අන්තිම දේහය නිසා සම්මුතික වශයෙන් අපිට ඕන නම් ගරු සත්කාර කරන්න පුළුවන් අරිහතුන් වහන්සේ කෙනෙක් කියලා. එහෙමයි ස්වාමීනි. ගැටලුවක් නැහැ ඒක. සාදු සාදු.